සිරුදරාටම ආයුබෝවන් අද මම කතා කරන්න යන්නේ ලංකාවේ දැනට තියෙන ලාභදායීම ඉන්ටර්නෙට් පැකේජ් එක ගැන. ඉතින් මේ ගැන වීඩියෝ එකක් මම කරන්න හිතුවේ මම මේ පැකේජ් එක දැනට භාවිතා කරනවා මාසයක් විතර. ඉතින් ඇත්තටම මේකේ තියෙන ප්‍රතිලාභ ගැන තමයි මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඉතින් මම පෝස්ට් එකක් මේනකට පළ කරා ඔයාලගේ දැනට කොපමණ ප්‍රමාණයක් මේ අන්තර්ජාලය සඳහා වියදම් වෙනවද කියලා. ඉතින් හුඟ දෙනෙක් මේක සඳහන් කරා 18ට වඩා වැඩි කියලා. ඉතින් ඒක නිසා මම හිතුව අනිවාර්යෙන් ඔයාලත් එක්ක මේ පැකේජ් එක ගැන පොඩ්ඩක් බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් ඔයාලා ඉන්ටර්නෙට් සේවා ප්‍රොවයිඩර්ස්ලා දැනට ඩයලොග් වෙන්න පුළුවන්, ඊළඟට මොබිටෙල් වෙන්න පුළුවන්, ඊළඟට හච් වෙන්න පුළුවන්, එයාටෙල් වෙන්න පුළුවන්. මේ කවුරු භාවිතා කරත් මේ හැම කෙනෙක්ම වගේ මේ පැකේජ් එක දෙනවා. අද මම කතා කරන්න යන්නේ ලාභදායීම පැකේජ් එකක් වන 1 MBBS පැකේජ් එක ගැන. ඉතින් හුඟ දෙනෙකුට ගැටලුවක් තියෙනවා, මාසයක් පුරා අපිට ඕනෑම අවස්ථාවක මේක භාවිතා කරන්න පුළුවන් වුණාට ස්පීඩ් එක ලිමිට් කරලා තියෙනවා නේද කියලා. ඉතින් ඔයාලා දැනට ෆයිබර් නෙවෙයි නම් භාවිතා කරන්නේ, සාමාන්‍ය ඔයාලා භාවිතා කරන්නේ මේ එදිනදා භාවිතා කරන කනෙක්ෂන් එකක් නම් ඔයාලගේ ස්පීඩ් එක ඔයා යම් කිසි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරද්දි බලන්න ඔයාගේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක කොපමණද කියලා. එතකොට ඔයා බලන්න සාමාන්‍ය තප්පරයට ඩවුන්ලෝඩ් වෙන ස්පීඩ් එක සාමාන්‍ය වාගේ පෙන්වන්නේ කිලෝබයිට් වලින් සහ මෙගාබයිට් වලින් නේ. ඉතින් ඇත්තටම මේ පැකේජ් එක මේ ස්පීඩ් ලිමිට් කරාට සාමාන්‍ය තප්පරයට මෙගාබයිට් එකක් වගේ ඩවුන්ලෝඩ් වෙනවා. ඒ කියන්නේ කිලෝබයිට් 500ට උඩ මෙගාබයිට් එකට අඩුවෙන් වගේ ඇත්තටම හොඳ ස්පීඩ් එකක් තිබුණ නිසා තමයි මම මේ ඔයාලත් එක්ක මේක ගැන බෙදා ගන්න හිතුවේ. ඉතින් ඔයාලට මේ ගැන මුලින්ම අත්හදා බලනවා නම් ඔයාලට කරන්න පුළුවන් මේක දවසකට පැකේජ් එක ඇක්ටිව් කරගන්න 1 MBBS පැකේජ් එක. ඒක දවසකට ඇක්ටිව් කරගෙන බලන්න ඔයාලගේ ස්පීඩ් එක ඔයාලට ඇතිද, ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරලා බලන්න, අප්ලෝඩ් කරලා බලන්න ඇතිද කියලා බලන්න. ඉතින් ඉක්මනින් මේ පැකේජ් එකට මාරු වෙන්න හේතුව තමයි මම දැනට සාමාන්‍ය රුපියල් 5000කට වඩා මේ ඉන්ටර්නෙට් සඳහා ගාස්තු කලින් මාසවල ගෙව්වා. ඉතින් මම තීරණය කරා සමහර මාසවල මම ඇඩ්ඕන් පවා කරා. ඉතින් මම තීරණය කරා අතර මේකද විසඳුම, මේ වගේ ගාණක් ගෙවන්න ඕනේද? සමහර කට්ටිය 2000ක් ගෙවන අවස්ථා තියෙනවා, 3000, 4000, 5000. හැබැයි ඔයාලා ඇත්තටම හිතලා බලන්න ඔයාගේ ස්පීඩ් එක කොපමණද? සමහර දවස්වලට මේ ගොඩක් slow වෙලා ඇති, සමහර දවස්වලට ස්පීඩ් ඇති. ඇත්තටම අපි මේ ගෙවන ගාණට සාධාරණයක් කරනවද? ඉතින් ඒක නිසා මම හිතුවා යම්කිසි සාධාරණයක් වෙනවා මෙන්න මේ පැකේජ් එක. මොකද මේකට කවදාවත් ඇඩ්ඕන් කරන්න අවශ්‍ය නැහැ. මාසෙ ඇති තරම් ඔයාලට පුළුවන් ඕනෑම අවස්ථාවක භාවිතා කරන්න පුළුවන්. ඉතින් ස්පීඩ් එකක් සැලකිය යුතු හොඳ ස්පීඩ් එකක් තියෙන නිසා අනිවාර්යයෙන්ම මාරු වෙන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. මේ පැකේජ් එකේ ගාස්තු ගැන මම දැන් මෙතනදී කතා කරන්නම්. ඒ කියන්නේ එක එක ඉන්ටර්නෙට් සේවා ප්‍රොවයිඩර්ස් ලගේ ගණන් එහා මෙහා වෙනවා. ඉතින් මම කතා කරන්නම් ඒ සියලුම දෙනා මේ පැකේජ් එකට අය කරන මුදල් ප්‍රමාණය සහ ස්පීඩ් එක. ඉතින් ඊට කලින් පුංචි දෙයක් කියන්න ඕනේ. ඒ තමයි අපි ලංකාව තුළ දැනට භාවිතා කරනවනේ විවිධ වර්ගයේ ඉන්ටර්නෙට් සේවා ප්‍රොවයිඩර්ස්ලා. පුංචි ඉල්ලීමක් තියෙනවා, ඔයාලට පුළුවන් නම් මොබිටෙල් සිම් එකක් මිලදී අරගන්න, SLT මොබිටෙල් සිම් එකක් මිලදී අරගන්න. ඒකට කාරණා දෙකක් තියෙනවා. එක කාරණාවක් තමයි අපි ඒකාධිපතියකට යටත් වෙලා ඉන්නේ. ඉතින් ඒක බිඳ හෙළන්න නම් අපි ලංකාව තුළ තරංගයක් ඇති කරන්න ඕනේ. මේ තරංගයක් ඇති කිරීම තුළින් අපි කරන්න යන්නේ මේ ඉන්ටර්නෙට් සේවා සඳහා ගාස්තු අවම කරගන්න. මොකද තරගයක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ අවම කරලා අපිට ලබා දෙනවා. ඒක තමයි ප්‍රධානම කරුණ. ඊළඟ එක තමයි අපි දැනගන්න ඕනේ ඇත්තටම අපේ රටේ දෙයක් භාවිතා කරන්න. ඉතින් මම මේ සඳහන් කරන්නේ අපේ රටේ කියලා. දැනට මේ පරිගණකවලට විවිධ ඉලෙක්ට්‍රොනික උපාංගවලට, ජංගම දුරකථනවලට මේවට අර රටින් ගෙන්නන්නේ නැති වෙන්න දාන එක සම්බන්ධව නෙවෙයි. මොකද ඒ වගේ දෙයක් කරනවා නම් ලංකාව තුළ ඒවා නිෂ්පාදනය කරන්න ඕනේ. එහෙම කරන්නේ නැතිව ඒවට තහංචි දානවා කියන්නේ ඒක අන්තිම අසාධාරණ වැඩක් මහ ජනතාවට කරන. ඉතින් ඒක ගැන නේ මම කතා කරන්නේ. දැනට අපිට තියෙන දෙයක් ගැන කතා කරන්නේ. ඒ තමයි SLT මොබිටෙල් කියන්නේ ලංකාවේ දෙයක්. ඉතින් ලංකාවේ ඉන්ටර්නෙට් සේවා ප්‍රොවයිඩර් කෙනෙක්ගේ නැත්තම් ඔයා ජංගම වෙනත් ඔය කෝල් සඳහා ඒවා භාවිතා කරනවා නම් පුළුවන් නම් ඔයත් වෙන එකක් භාවිතා කරන ගමන් හරි මොබිටෙල් වලට මාරු වෙන්න. මොකද මේ අපේ රටේ දෙයක් අනිවාර්යෙන් අපි
දිරිමත් කරන්න ඕනේ ඒ වගේම අපේ දේවල් වලට අපි වැඩි නැඹුරුවක් දක්වන්න ඕනේ මේ අපේ රටේදී අපේ සල්ලි මේ අපේ රටේ තුල තියාගන්න ඕනේ සල්ලි ඔයාලට හිතනවා නම් ඇත්තට මේකෙන් මොකක්ද ඇති වෙන වාසිය කියලා මම දන්නවා ලංකාව තුල ඇත්තටම මොන වගේ තත්ත්වයක්ද මේ තියෙන්නේ කියලා මම ඒ ගැන කතාවත් කරන්න කැමති නෑ මොකද ඒ තරම් අන්ත අසරණ තත්ත්වයකට අපි වැටලා ඉන්නවා ඒකට හොඳම අවස්ථාව තමයි මේ අවස්ථාවේදී අපිට ඒ ගැන හොඳටම අවබෝධ වුණා අපේ රට මොන වගේ තත්ත්වයකටද පත් කරලා තියෙන්නේ කියලා අපිට හොඳටම අවබෝධ වුණා. ඉතින් මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ඉතින් තවදුරටත් ඒ වගේ දේවල් වර්ධනය නොවිලා මගේ රට සාමාන්‍ය රටක් බවට පත් කරගන්න අපිට පුළුවන් අපේ දේ මිලදී ගන්න. වැරදියට අදහස් දක්වන්නේ මේ තේරුම් ගන්න එපා. මම මේ කියන්නේ ෆෝන් එකක් මිලදී ගන්න එපා. කම්පියුටර් එකක් මිලදී ගන්න එපා. ඒවා අපේ රටේ නෙවෙයිනේ කියලා ඒව නෙවෙයි වාහනයක් මිලදී ගන්න එපා. ඒවා මිලදී ගන්න ඕනේ. ඒවට අපිට අවකාශ ඉඩ හදලා දෙන්න ඕනේ. ඒක මම සම්පූර්ණ වැරද්දක් දකින්නේ. මොකද ඒවට ලිමිට් කරාම මේ තාක්ෂණය ඉගෙන ගන්න ළමයි නැති වෙනවා. ඉතින් පුළුවන් නම් ඒව රට තුල හදන්න. එහෙම හදන්න බැරි නම් ගෙන්නන්න දෙන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඒක ගැන නෙවෙයි මම අදහස් කරේ. මම අදහස් කරා සරලව මෙන්න මේ දේ ලංකාව තුල අපිට ගන්න පුළුවන් දේ උදාහරණයක් විදියට මම මේක කියන්න ඕනේ මේ වීඩියෝ එකෙත් ඔයා හිතන්න අපිට පුළුවන් නම් ලංකාවේ වාහනයක් නිෂ්පාදනය කරා ත්‍රිවිල් එකක් වේගයක නිර්මාණය කරනවා ඒක එලි දැක්වහම අපි ත්‍රිවිල් සඳහා වෙන රටවල් වලින් ගේන්න ඕනට ඇත්තම යන්න ඕනේ නැහැ අපේ රටේදී අපි ගන්න ඕනේ ඒක චූටි චූටි අඩුපාඩු තියෙන්න පුළුවන් නමුත් අපි ඒව හදාගෙන ඉස්සරහට යන්න ඕනේ අන්න ඒ වගේ අදහසක් තමයි මම කතා කරේ ඉතින් ඒක නිසා ඒකත් හැලකිල්ලට ගන්න ඔයාට මොබිටල් සිම් එකක් ඕන නම් නොමිලේ අපි මොබිටල් සිම් එකක් ඔයාලා ගෙදරටම දෙන්න සූදානම් ඉතින් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන අංකයට ඔයාලට WhatsApp මැසේජ් එකක් දාලා මොබිටල් සිම් එකක් සඳහා ඉල්ලුම් කරන්න පුළුවන් සිම් එක සම්පූර්ණයෙන්ම නොමිලේ ඇක්ටිව් කරන්න දෙන රුපියල් 100 අපි අය කරනවා ඒක ඔයාට රීලෝඩ් එකක් වශයෙන් එනවා ඉතින් ඒක නම් ඇත්තටම අය කරන්න වෙනවා ඒක කරන්න හේතුව තමයි ඇත්තටම මේ සිම් විවිධ හේතුන් මත කට්ටිය ගෙන්නගෙන පාවිච්චි නොකරන අය කියන්නේ දාලා නිකන් විසිකනවා සමහර විට දාන්නේ නැතුවත් විසිකනවා ඉතින් ඒක නිසා තමයි මේ කම්පැනි එකෙම තීරණය කරලා තියෙන රුපියල් 100ක රීලෝඩ් එකක් දාලා තමයි ලබා දෙන්නේ කියලා ඉතින් ඒක ඇක්ටිව් කරන්න ගන්නේ ඔයාට මෙනවා ඔයාට පුළුවන් නම් දැන්ම සිම් එකක් ඇඳුම් කරලා ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ඒක මගේ රටට කරන සේවයක් විදිහට සැලකන්නේ ඒ වගේම මේ ඉන්ටර්නෙට් සේවා ගාස්තු වැඩිවීම සම්බන්ධව ගන්න දෙයක් කියලා හිතලා ඔයාටත් පුළුවන් නම් මිලදී ගන්න ඉතින් අපි කතා කරමු දැනට ලංකාවේ විවිධ ඉන්ටර්නෙට් සේවා ප්‍රොවයිඩර්ස්ලා මේ පැකේජ් එකට අය කරන ගණන් හිලව් ගැන මම දැන් කියලා දෙන්නම් ඩයලොග් 1 Mbps පැකේජ් එක ගැන ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයාට මේක පරීක්ෂා කරන්න ඕනේ නම් දවසේක දාලා රුපියල් 200 දෙන බදු මුදල් තමයි යන්නේ පරීක්ෂා කරන්න පුළුවන් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක කොච්චරද අප්ලෝඩ් ස්පීඩ් එක කොච්චරද ඔයාලට ගැලපෙනවද කියලා ඔයාලට පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඊට පස්සේ අනිවාර්යයෙන්ම මාසයකට යන්න නැත්නම් පාඩුයි මාසෙට ඩයලොග් ලා අය කරනවා 1300 දෙන ටැක්ස් ඉතින් සාමාන්‍ය 1500ක් 1550ක් වගේ අතර තියේ කියලා හිතනවා ඒ ගාන ඩයලොග් ලගෙන් ඇක්ටිව් කරගන්න පුළුවන් මේක ඇක්ටිව් කරගන්න ඕනේ නම් #678 ගහලා මේ පැකේජ් එක වලට ඇක්ටිව් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අතරම හොඳ පැකේජ් එකක් මොකද කියනවා නම් ඔයාලා දන්නවා අපි මේ මාසයක් ඇතුළතනේ ඒ කියන්නේ මේ මාසේ ඕනෑම තරම් ඒ කියන්නේ මුළු දවසම ඔයා ඇක්සස් කරලා තිබුණත් මේ ඉන්ටර්නෙට් වෙන එක්ස්ට්‍රා ගාණක් අය වෙන්නේ නැහැ. ඉතින් ඇති තරම් යූස් කරන්න පුළුවන් ඕනෑම පැකේජ් එකක් පුළුවන්. ඒ කියන්නේ Zoom පැකේජ්, YouTube පැකේජ්, Messenger, Facebook, WhatsApp මේ ඕන එකට ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම හොඳ පැකේජ් එකක් කියලා මමට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඇක්ටිව් කරන්නේ #678 #තම ඩයලොග් ලගේ මම දැන් කියලා දෙන්නම් එයාටෙල් එකේ මෙන්න මේ තොරතුරු ගැන ඉතින් එයාටෙල් ලගේ මාසයක් ඇතුළත මේ 1 Mbps පැකේජ් එක ඔයා ගන්නවා නම් 1399යි එයාටෙල් ලගේ යන්නේ මාසෙ පුරාවටම ඉතින් ඔයාට ඕනේ නම් පුළුවන් ඇක්ටිව් කරගන්න මේක ඇප් එකක් භාවිතා කරලා එයාටෙල් ඇප් එක භාවිතා කරලා පුළුවන් නැත්නම් රීලෝඩ් එකක් දාන්න 1399ක මේ පැකේජ් එක ඇක්ටිව් වෙනවා. එහෙමත් නැතිනම් ඔයා ඩයල් කරන්න 13399යි කොටුව කියන එකට ඒක ඩයල් කරලත් ඔයාට මේ එයාටෙල් 1 Mbps පැකේජ් එක ඇක්ටිව් කරගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් එහෙම තමයි එයාටෙල් ලගේ ඊළඟට මම කතා කරන්නම් SLT මොබිටෙල් පැකේජ් එක ගැන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් SLT මොබිටෙල් ලගේ මේකට අය වෙනවා 1431ක් ඉතින් රුපියල් 1431ක් අය වෙනවා
පැකේජ් එක ඇක්ටිව් කරන්න කොටුවයි 170යි කොටුව ඩයල් කරලා ඔයාලට ඉන්ටර්නෙට් ප්ලෑන් සරහා අන්ලිමිටඩ් මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට self care app එක භාවිතා කරන්නත් පුළුවන් නැත්නම් data mart app එක භාවිතා කරන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් මේ රුපියල් 1431 රීලෝඩ් එකක් වශයෙන් දාලා මේ පැකේජ් එක ඇක්ටිව් කරගැනීමේ හැකියාව පවතිනවා. ඔයාලට පුළුවන් මේ පැකේජ් එකත් රුපියල් 220ක් දාලා පරීක්ෂා කරන්න බලන්න ඉන්ටර්නෙට් ස්පීඩ් එක කියන්නේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක කොහමද අප්ලෝඩ් ස්පීඩ් එක කොහමද කියලා පරීක්ෂා කරලා අනිවාර්යයෙන්ම මාසයකට යන්න. ඒකට හේතුව තමයි නැත්තම් පාඩුයි අපිට මේ කෙටි කාලයක් පාවිච්චි කරොත් මාසයකට ගියන් පස්සේ අපිට ඇත්තතරම් ඕනෑම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ YouTube බලන්න පුළුවන්, දවසම වුණත් බලන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. එක දිගට ඕනෑම වෙලාවක් වැඩ කරන්න පුළුවන් අන්තර්ජාලය සමග. ඇඩ් ඔන් කරන්න දෙයක් නැහැ. පැකේජ් වලට වෙන වෙනම දේවල් භාවිතා කරන්න අවශ්‍ය නැහැ. ඉතින් SLT මොබිටල් එක ගැන තමයි මම මේ පැහැදිලි කරේ. ඒ වගේම තව පැකේජ් එකක් ගැන, ඒ කියන්නේ අපිට හච් එහෙමත් නැත්නම් එටිසලාඩ් ගැන වෙනම වීඩියෝ එකක් කරන්න ඕනේ. මොකද ඒක මේ වගේ පැකේජ් එකක් නෙවෙයි. ඒකෙත් තියෙන ඉතාම ලාභදායි පැකේජ් එකක්. ඒක ඊළඟ වීඩියෝස් එකක් විදිහට අරන් එන්නම්. ඉතින් මේකෙදී මෙච්චරයි මට කතා කරන්න තියෙන්නේ. ඒ වගේම ගන්න අපේ දේ SLT මොබිටෙල් ඔයාලා ගෙදරටම සිම් එකක් ගෙනවා ගැනීමේ හැකියාව දැන් තියෙනවා. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න, තොරතුරු එයාලගෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක මෙතනින් නතර කරන්න. ඔයාලගෙත් මේ පැකේජ් ගැන අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් කර යන්න. ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.